ිය grade Englishි තුනවස මගේ පුංචි දලපුතාලා අපි අද ඇවිල්ලා ඉන්නේ පුංචි දලපුතාලගේ ඉංග්‍රීසි පාඩම පටන්ගන්න දැක්පුතේ අපි තුනවසරට ඇවිල්ලා අලුත් පන්තියකට ඇවිල්ලා 3 අපි දැන් ඉන්න තුනේ පන්තියේ දෙකවසර පහුකරලා පුංචි දුවල පුතාලා දැන් තුනවසරට ඇවිල්ලා අපි දැන් ටිකක් ලොකු නේද පුතේ ව පාස් 1 2යාඉග 3ික් චිල්රන්නෝ දැන් පුංචි තුේ පුතේ අද ටීච උගලන්ගේ තුනවසරේ ඉංග්‍රීසි පොතේ තියන පාඩම්මාලාව පටන්ගන්නවා ව are start text Bo grade 3 text Bo and we are going to learn English from today දැපුතේ ඔලු එකවසරදි දෙකවසරදි ඉංග්‍රීසි චුට්ට චුට්ට ඉගෙන ගත්තා අපිබට් එකත් තිගෙන ගත්තා දැන්ල්ස් bookු එකයි Boු එකයි පාවිච්චි කරලා අප පාඩන්ටික ඉදිරියට කරගෙන යවා Now you have learnt the alphabet and in grade 1 and grade 2 you learnt little little things of English. But from today you are going to use your textbooks, the pupils book and the workbook and we are going to start learning English. Then pute ogolonte amarui dukwe nepa. ීචත් එක් පියවරෙන් පියවර Piටුවටුව පුචි දල පුතාලා වැඩකරගෙන යනකොට ලේසිය මෝගලන්ට තුනවසරට ඉගෙනගඩ තියෙන ඉංග්‍රීසි පොත්වල වැඩ අපිට කරගන්න පුළුවන්. Now my little children don't worry thinking that you will not understand English. We are going to learn English little by little page by page. ෙො දැන්පුතේ අපි පලවෙනි පාඩමට යමු අපි බලමු අපි කොහෝමද මේ පාඩං කරගෙන යන්න කියලා දැංපුතේ පියිල්ස් බුක්්‍ය එකේ පාඩං ටීච කරගෙන යනකොට පුංචි දුවලපුතාලට ඒ පිය පිල්ස් බුක්්‍යකේ තියන පාඩම හා සමානවම උගලන් ර්ක් බුක් එකේ තියනෙන ඇක්ටවිටසුත්ටීච මේ එකින් එක පිටුව පෙන්නන ගමන් ඉදිරියට කරගෙන යනවා I am going to start from unit one and we are going to do the book and the work book one by one together with each lesson එතකොට පුංචි දල පුතාලට පැටලෙන්නේ නැහැ අපි book එක අදාළ පිටුවේ තියෙන වැඩ ටික කරලා ඒකට සම්බන්ධ ක්‍රියාකාරකම්ටික අපි workර් bookක් එක කරනවා ීචත් එක කරගන යනකොට පුංිදුවල පුතාලට පැහැදිලිවෙ දැන් අප බලමු අපට one එක මොනවද කරන්න තියන්නේ කියලා we are going to see what we have in our book This is unit one. Unit one in your pupil book and in your workbook දැත එක work Bo එක පලවෙනි පාඩම. 1 අපි 1 එක කරන්න තමයි අද පටන්ගන්න යන්නේ. මොකදද නිවන්න එකේ පාඩම. වටිසා ලෙසන් ද 1 Myස තමයිනිව එකේ මගේ පුංචි දුවල පුතාලට කරන්න තියෙන පාඩම. What is my is, myself? Myself is All about you It's all about me කිය කියන්න පුතේ අපි ඉගන ගන්ධ යන්නේ මගේ ගැන අපේ ගැන පුංචිදුවල පුතාලා ගැන myself දැන් පුතේ මේ පාඩමටීච කියලා දෙනකොට ටීච මේ පාඩම කොට ස්තුනකටාර ගැ තියෙනවානවෙෙන Iයි start teaching this lesson my children I have taken it in 3 lessons There are 3 lessons for the first units. පලවෙනි නි් එකීච පාඩම කොටස් තුනකට කඩලා තමයි පුංචි දල පුතාලට කියල දෙන්නේ යන්නේ. මේ පාඩ මේස් බුක් එකේ පිටුවට අදාළ work ුක් එකේ කොටස අපි ඒත් එක්කම කරනවා. Whenවි start doing this lesson children we are going to first focus on the pupil book and then we will do the activities in the workbook as well. Les 1duc myself ඔන්නපුතේ 1 එක Les 1 අපි පළවෙනි පාඩමේ පලවෙනි කොටස විදිහට ඉගෙනගන්න යන්නේduc myself. කදදduc myself කියලා කියන්නේ. What is introducing myself? That means you are going to talk about yourself. අපි අපිව ඳන් වලා දෙනක යන තමයි පුතේ ඉන්ට්‍රඩියසි කියලා කියන්නේ. ඉන්්‍රඩියසි කියන මාව මම හඳුන්වලා දෙනවා තව කෙනෙකුට. අපි බලමු කොහොමද අපි අපි තව කෙනෙකුට හඳුන්වලා දෙන්නේ යන්න කියලා. වීවි Howවග into self My self to Other. ැන් ඔන්න පුතේ ටීච එක්කගෙනවා ඕගලොන්ට හඳුන්වලා දෙන්න ය ලස්සන යාලුව දෙන්නෙක්ව. සයි ද අඳුරගන්ඩය ගොළ කවද කියලා I have brought 2 new friends for you today You want to know whoද let go your little friend has come පුංචි දුවල පුතාලගේ පුංචියාලුව ඇවිල්ලා ලස්සන දුවක් Beau pretty little girl අපි දැ බලමුෝ එයා මොනාද කිය දෙ යන්න කියලා Now she is going to introduce herself to you දැම් පුතේ අපේ මේ පුංචි යාළුව එය හඳුන්වලා දෙන්නයි යන්නේ පුංචි යෝගලන්ට අපි බලමුකෝ එයා මනුවද අපිට කියන්න කියලා I සුමා I සුමා ඔන්න පුතේ ඉස්සල්ලාමයා කියනවයාගේ නම මොකද අපේ පුංචි යාළුුවගේ නම සුමාය සුමා her is සුමා අපි දැම් බලමු සුමාලි තවමුණවාද අපිට කියන්න කියලා I girl සුමා I girl she she girl අපි බලමුත් තවමනා දෙයක් කියන්නේ කියපු I am 7 Year old එයා කියනවා එයාගේ වස අවුරුදු හතයි IIM 7 Year oldස්මා she 7 Year old අවුරුදු හතයිලු මේද වගේ වයස. තවමනවද කියන්නේය? I in grade 2 She in grade 2. දෙක්ක වසරලු සුමාලි ගෙනගන්නෙ පුතේ. She Grad 2. IIM Grad 2 කියලා තමයි එයා එයාව හඳුන් වලා දෙන කොටසේ ඔන්න අපිට කියන්නේ. බලමු තව මුණවාදයා ගැන විස්තර කියලා. I live in candy. I live can කොහෙද මේ සුමාලි ඉන්නවා කියල කියන්නේ. Canඩිවල නුවර She. Says, live Canි I live in can කැන්ඩිවල තමයි සුමාලි ඉන්න තම මනවාද කියන්නේ My School is නෙලුම් මහාවිද්‍යාලය වටිස්ුමාලී ස්කූ නෙලුම් මහාවිද්‍යාලය සුමාලි ඉගෙනගන්නේ මොන පාසලේද පුතේ නෙලුම් මහා විද්‍යාලය දැන් බලන්න එයා කියනවා My School isන මහා විද්‍යාලය. මගේ පාසල නෙලුම් මහා විද්‍යාලයලු. දැන් බලන්න සුමාලියයාගේ පාසල ගැනත් අපිට කිව්වා. තවමුණවදේ කියන්න අපිට. My pet is a par My pet is a par. සමා pet is a para. න්න පුතේ සුමාලිට ඉන්නවලු පුංචි හුරතලෙක් කවදඒ My is ප. ගිරවෙෙක් තමයි මේ පුංචි සුමාලිගේ සුරතල් සතා එයා සුරතලට ඇති කරන්නේ පැර් කෙනෙක්ලු. ගිරවෙෙක් කව මොනවාදයා කියන්නේ. I like to eat Ro සුමාි like to eatර. න්න පුතේ සුමාලි කියනවා I like to eat මංකන්න ආස ර එයා කෑමට ගන්න කැමති දෙයක් ගැනත් එයා අපිට එයා ගැන කියනකොට කියනවා. I like to eat rot තව මොනවාද කියන්නේ. I like to drink milk I like to drink milk මම කිරිබොන්න කැමතී කියලා කියනවා. මම කිරිබොන්න කැමතිී I like to drink milk ඔන්න පුතේ දැන් අපිට සුමාලි එයාගේ ගැන පොඩිවිස්තරයක් කියලා තියෙනවා.ඒයව හඳුන් වලදීලා තියෙනවා. අපිආපහො මුලයිඉදල බලමුයා මොනුවද අපිට කිව් කියලා.ස්ුමාලි හැස් කිගවනස little introduction about herself. She has introduced herself to us. We will go and take a look again children come. IIM සුමා මගේනමස්ුමාල. Girl මම ගෑනු ළමෙක් I 7 years old මගේ වයස අවුරුදු හතයි Iම grade 2 මම ඉන්න දෙවන ශ්‍රේණයේ I live can මම ඉන්න නුවර මම ජීවත් වෙන්න නුවර My School is නෙලුම් මහාවිද්‍යාලය මංගි ගනගන්න පාසල නෙලුම් මහාවිද්‍යාලය My pet is a මගේ සුරතලා තමයි පේ කියලා කියෙ පුතෙන් සුරතලා My is I like to eat මං ආස රොටින්න රොටිකන්න තමයි සුමාලි ආස I like to drink milk I like to drink milk කියල කෙනො මම කිරිබොන්නත් ආසයි ඔන්න පුතේ දැන් සුමාලි අපිට එයාගේ ගැන හඳුන්වෙලා දුන්නා. තැන් මේ වගේ දේවල් තමයි අපි කෙනෙකුට අපි ගැන කියනකොට අපි කියන්නේ. අපේ නම අපේවායස අපි යන පාසල, අපි ඉන්න ශ්‍රේණිය එතකොට අපි කන්න කැමති දේවල් අපි බොන්න කැමති දේවල්. ඒ වගේ දේවල් පුංචිදුවල පුතාලට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් පුංචි දුවල පුතාලට මර්තක තියාගෙනත් කතා කරන්න පුළුවන්න පුතේ. lookමාදසා that she has told about herself Now, to eat to drink her school is නද අපියා ඉන්න තැන හැම දෙයක්ම මේ එයා ගැන කියපු විස්තරයෙන් අපි දැනගත්ත ඔන්න මගේ පුංචි දුවලට අලුත්යාලුවේ කම්බනාස්ුමාලි කියලා Now my little girls found new friend හනමස්මා and friend meet උන්න මගේ පුංචි පුතාල බලන්නත් යාළුවෙක්ඇවිල්ලා තියෙනවා. අපි ගිහින් බලමු එ අකවුද කියලා Lets go see who is Look him Beau handsome Boy ලස්සන හුරු බොහුටි පුතෙක්කැවිල්ලා. ලන්ට අලුත්යාලුවෙක් ඔන්න එයත් අපිට ය ඉන්ට්‍රඩියස් කරලා දෙන්නයි යන්න. අපි බලමුකෝනහැ come to himself to you. Now mustලස හොඳින් අහගන්න පුතේ Iය සහ ඔන්න අපේ පුංචි යාලු වගේ නම සහන් අයම් සහන් Iම Boෝයි! ඔන්න සහන් කියන මම පිරිමි ළමෙක් මනමි සහන්යබයි මම ස මම පිරිමි දරුවේ මෙන්න ඊළඟට මොකද කියන්නේෙ බලම්පුතේ. Iෝ 8ෝ ඔන්න කියනවා මගේ වයස අවුරුදු අටයිලු Iයෝ තවමන අද කියන්නේ. I grade 3. යා මොන පන්තියද ඉන්නේ තුන්න වස්සරේ මගේ පුංචි දුවල පුතාලා ඉන්න පන්තියමයි ඉන්න අයමින් ්‍ර 3 අයිලි මාතර එයා කොහෙදඉන්නේ එයා ඉන්න මාතරලු ඔන පුතේ අයිලිඉ මාතර ඔන්න එයාකිව්වා එයා ඉන්න මාතර කියලා අපි බලමුකෝ යයාගේ ස්කෝලිමකක්ද කියලා My School is ගැමුණු මහාවිද්‍යාලය My School is ගැමුණු මහාවිද්‍යාය මගේ පාසල තමයි ගැමුණු මහාවිද්‍යාලය කියලා අපේ සහන් පුතා කියවා මොකදදිස්කෝලි පුතේ ගැමුණු මහාවිද්‍යාලය Letsy What has to tell MyPE My pet My is a dogg. කද සහගේ පුංචි සුරතල dog my is dog let like to eat and what to like to drink දැන් අපි බලම පුතේ අප පුංචි සහන් පුතා මොනවද කන්න කැමති බොන්න කැමති කියලා I like eat I like eat කියලා කියනවා මම කන්න කැමති බ ඔන්න පුංචි සහන් පුතා බත් කන්නාසයිලු අපි බලමුයා බොන්න කැමති මොනවාද කියලපුතේ. I like to drink water ah, I like to drink water කියලා කියනවා සහන් පුතා. මම කැමති වතුර බොන්නලු සහන්පුතා කැමති වතුර බොන්න. Now Children can you see සමා like little සහන්. හි us අපේ පුංචයාලුව සුමාලි වගේම ඔන්න සහන් අපේ අනිත් පුංචයාලුව එයත් ලස්සනට එයාගේ ගැන විස්තරයක් අපිට කිව්වා අපි ආයෙත් බලමුයා මොනවද අපිට කියන්න කියල පුතේ න letස්ගෝ බංසගේනන් සහන්හැ සහබෝයි මම පිරිමිලමේක් 8 ගේවායසෞුරුදු අටයි I Grad 3 මම ඉන්න තුනවසරේ Iලිවි මාත මම ඉන්න මාතර My School is ගැමුණු මහවිද්‍යාලය මගේ පාසල ගැමුණු මහවිද්‍යාලය My ප dog මගේ සුරතලා තමයි බලු පැටියා. I like to eat Ri ඔන්න මම කැමති බත් කන්න කියලා කියන. I like to drink water. වතුරබොන්න කැමති. ඔන්න පුතේ දැන් අපිට මේ පුංචි පුතා සහන්න්‍යාව ඉන්්‍රඩියස් කරලාදීපු විදිහට මගේ පුංචිදවල පුතාලටත් පුළුවන් ඕගොල්ලො ගැන පුංචිවා්‍ය Keීපය හඳුන්වලා දීමක් කරන්න. Now my little Girl and Boys You also can introduce yourself. You also can talk about yourself nicelyly ලස්සනට මෙන්න මේ විදිහට පුංචිවාක්්‍ය කීපking, ඉන්ටිය කරල දෙන්න පුළුව දැන් පුතේ අපි අපේ පාඩ මේ ඉදිරියට ගිහිල බලමු පුංචි දුවල පුතාලගේස් Bo එක මේ පාඩමට ප්‍රවේශයක් කර්ගෙන තියන්නේෙ කොහොමද කියලා වවි ගුවන් takeකලු කද first of your Bo ඒක තියෙනවා පුංචි දුවල පුතාලට තවත් ලේසියෙන් ඔගලංව හඳුන් වෙලා දෙන්න පුළුවන් විදිහක් අපිට පෙන්නලදීලා අපි ඒක බලමු Right. Now This Bo children ඔන්නපුතේියිස් Boු එකට දැංආාව. දැන් බලන්න කොහොමද අපිට අපි ව හඳුන් වෙලා දෙන විදිහ උගලන්ගේිස් Boු එක කියලා දෙන්න කියලා Letහැලද Bo How we can්‍ර Hello to your friend ඔන්න පුතේ අපි දැන් අලුතෙෙන් වචනයකි ගෙන ගන්නවා. Helloෝ කියලා කියන වචනේ. අපි බලමු එක පාවිච්චි වෙන්න කොහොමද කියලා Now it's a new word The word is hello Hello Now we will see how we are going to use that word. Listen පුචි දුවල පුතා Listen කියලා කියන හොඳින් අහාගන අපිකට කියන කතා කරන. Hello Hello ඔන්න මගේ පුංචි දල පුතා පින්තරේ දිහා බලන්න මේ පුංචි පුතාල දෙන්නෙක් එකිනෙකා හමුවෙනවා එතකොට කියනවා. Helloෝ කියලා එක පුතෙක් කියනකොට අනිත් පුතත් කියනවා Helloෝ කියලා. Now children you can see to Fri have made. ඔන්න පුතේ යාළුව දෙන්නෙක් එකට හම්බ වෙලා. එකිනෙකාට Helloෝ කියල කතා කරනවා. මේක දිහා බලන්න පුතෙ එහලු කැ්දිස්පච Heසස් Helloෝ. And he says, Hello ඔන්න පුංචි දුවල පුතාල දැක්ක හෙලෝ කියල කතා කරන විදිහ. As and answer You must ask and then you can answer ඔන්න අපි අහනව කෙනෙක්ගෙ තොරතුරු අපිට උත්තර දෙනවා. අපෙන් කවුරු හරි ඇහෝොත් අපි ඒකට උත්තර දෙන විදිහ. I සහ What's your name මෙන්න මේ පුතා කියනවා I සහ. I නිසල් කියලා අනිත් පුතා උත්තර දෙනවා Heස I සහන් වස I නිසල් දැන් පුංචි දුවට පුතාට මෙ මෙතන පේනවා පුතේ I කියලා වචනයක් පාවිච්චි වෙලා තියෙනවා. IIM කියලා කියනෙ පුතේ I කියන එක I කියන එක කෙටි කරලා කියල මෙතන පාවිච්චි කල්ල තියෙනවා අ සහන් What your name මගේ නම සහන් ඔයාගෙනවමුකද්ද කියලා යාලුවගෙන් අහනවා එතකොට එයාමොකද කියන්නේ I නිසල් ඔන්න එයා කියනවා අ නිසල් කියලා එයාගේ නම කියනවා දැන් මෙයා ඇහුව He ආස්කින් මෙයා උත්තර දෙනවා Heආring දැන් ආත් බලන්න පුත IIM සහ IIM නිසල් දැන් පුංි දුවල පුතාලට මෙතන පේනවද මේගොල්ලො කොහෝමදේකිනෙකා වහදුුන ගෙන තියෙන්නේ ලස්සනට අතදිගු කරලා. Can you see? You have to give your handන අපි එකකිිනෙකාට අතදීලා Helloෝමන ම සහන් කියලා ලස්සනට මේ පුතාල දෙන්න හරිම වැදගත් විදිහට දෙන්නට දෙන්නව හඳුන්බලා දෙනවා. ඉෆුල්ලු කැදදිස් පිච්ච චිල්රන් යුකන්ස දේශේක් හැන්ස්විත් ඊ චද. අපි අතිනත දෙනවට ඉංග්‍රීසියෙන් කියන්නේ Shaේක්හන්. අපි අතදීලා අනිත් කෙනාව හරිම ලස්සන විදිහට අඳරගන්නවා. දැන් මගේ පුංචි දුවල පුතාලත් පන්තියේදී යාළුවොත් එෙක්ක එකතු වෙලා එක යාලුවෙක් ළඟට ගිහිල්ලා ලස්සනට අතදික් කරලා Iම් සහන් වත්ෝනේම්, වගේ වචනපාවිච්ිරලා ආයම් සුමාලි, වත්යෝනේම්, ඒ වගේ කියලා මේක ප්‍රැක්තිස් කරන්න ඕනේ මගේ පුංචි දුවල පුතාල. එතකොට තමයි අපි අපි වහඳුන්වලාදීමේ මූලික පියවර. අපි හෙලෝ කියලා තව කෙනෙකුට අපි වහඳුන්වලා දෙන විදිහ පුංචි දුවල පුතාලගේ මේ පාඩමෙන් අපි ඉගනගාත්තා. අපි පුතේ දැන්? බලමු අපටවි Boු එකට ගිහිල්ලා ඔගළන්ගේ work Bo එක ඒක තියෙනවා මේ හා සම්බන්ධ පුංචි ක්‍රියාකාරකමක්. අපි දැන් ඒක බලමු. Letස් go to our workbook there is activity related to this few Bo. We will go and see what we have to do there. Now this is your workbook activity. උනපුතේ අපි Piිace Bo එකේ කරපු. පාඩමට අදාලව අප book එකේ තියන්නේ මෙන්න මේ පිටුව අපි දැන් බලමුුවයක මොනවද අපිට කරන්න තියෙන කියලාලලන් again දැආත් බලන්න පුත මේ පුංචි දරුව දෙන්න අදිහා helloස helloස ඔන්න ිදල තාලට මතකයින පූ පස්ක්ක අප අන්ුරගත්ත දිහ ඒ විදිහටම Hello I she says Hello I. Draw yourselfrite your Name. ඔන්න පුංචි දුවල පුතාල ඕගොලොන්ගේ ලස්සන රූපයක් මෙතනින් අන්ඳින්න ඕනේ. ඊට පස්සේ නමල ියන්න ඕනේ. You must draw your picturecture here. you arere going to write your name. දැන් පුංචි දුවපුතේ මගේ නම මං මෙතන ලියනෝ. මගේ රූපේ මං මෙතන ආඳිනෝ. So. Whenව I and write are name. you have to always remember that you must start with capital. ඔන්න පුංචි දුවපුතේ මෙතනදිටීච විශේෂ දෙයක් කියන ඔගලොන්ට මතක තියාගන්න. අපි නම ලියන හැම වෙලාවකම, ල් ලකරකින් තමයි පුතේ අපි නම ලියන්න පටන්ගන්නේ. පුංි දුවල පුතාලා මගෙත්තෙක්ක කැපිටල් ලකරු සිම්පල්ලකුරු ඉගනගත්ත මතකයිනේ ඔන්න අපි අපේ නම ලියන හැම්ම වෙලාවකම අපි ලියන්න පටන්ගන්න පලවෙනි අකර කැපිටල් අකුර. දැන්පුතේ ටිකක් බලන්න මෙතන බලන්න ආයිම් නිසල් කියල නිසල් කියලා තියන විදි. එයාගේ නම නිසල් පටන්ගන්න එන්නකුර කැපිටල්. දසුනියාගේ නමත ලකරකින් තමමාපුතේ පටන් අරන්තියෙන්නේ. ඉතිං ඕගොල්ල ඕගොලොන්ගේ නම ලියනකොට කැපිටල් ලකරෙන් ලියන්න ඕනේ. ඕන දැන් ටීච ලියනවා දැන් මම හිතනවා මං ඕගලන්ගේ යාළවා සුමාලි ඔන්න ටීචගේ නමස්ුමාලි එතකොට මම ලියනවා Helloෝ I සුමාිෝ Im going to start with කපිට letter සුමා සුමාලි ඔන්න පුතේ මම ලි්වා මගේ නම කැපිට ලකොරකින් පටන් අර්ගෙන සුමාලි කෙලා ලි්වා ඊට පස්සේ මෙතැනින් පින්තූරේ අදිනවා දැන් පුංචි දුවල පුතාලා ඕගොලුන්ගේ නම් ලස්සනට මෙතනින් ගියලා ඕගොලුන්ගේ පින්තූරේ මෙතැනින් අඳින් ඕනි එතකොට අපිට මේ ඇක්ටිවිටියයක කම්පලීට් කරන්න පුළුවන් පුංචි දුවල පුතාලගව බුක්්‍යකේ මේ පේජ එකේ මේ තියෙන ඇක්ටිවිට එක කරන්නේ මෙන්න මේ විදිහට Now we have done the activity in your workbook and we have completed this page. Let's move on to next activity in our workbook. Write your name here. practice workbook activity Now, this is where you have to write your name. So we have got another chance. To how to write. සොන IIM ඔන්න පුංි දුවල පුතාලට මතකයිනේද මිස්සල කිව්වේ IIM කියලා යස් කරලා තියෙන්නේ IIM කියන වචන දෙකට. IIM කියලා කියන්නේ IIM කියන එක. දැන් අපි ලියන්ඩ යන්නේ IIM කියලා පුංචි දුවගේ පුතාග නම. සොන I, so I right myන. සුමාලි ඉස්මයිනේම් සෝ අයිවිසේ අයියම් සුමාලි ඔන්න මගේ නම සුමාලිනේ මං ඒක නිසා අය සුමාලි කියලා ලියනවා. දැන් පුංචි දුවපුතා හොඳට බලාගන්න මේ ඉරිවල හරි විදිහට අකුරු ලියන විදිහ. මංහිතන ඔගොලොන්ට මතකයි කියලා ටී චත් එක් හරි විදිහට අකර ලියන විහ ඉග ගත්ත ක්‍රේ. So we will write our name properly. I hope you can remember how we learnt the 26 letters of the alphabet. Unadang teacher capital S mage So Mali is my name. So I am going to start with the capital S. So Mali. ංචි දුවපුතා ඔගලන්ගේ නමලියන විදිහ අකුරුටික හරි පිළිවලට ඉගෙනගන්න ඕනෙ පුතේ. ඔන දැන් තව දෙයක්ටීච මෙතනදි කියනවා. I am going to tell you something important here. දැන්පුතේ අපි වාක්‍යයක් පටන්ගත්තා. වාක්‍ය ඉවර කරනකොට පුංචි දුවලපුතාල අනිවායෙන්ම නැවතීමේ ලකුණ. You have to keep a full stop at the end of the sentence. ි සන්ටන්ක් පටන්ගන්නේෙත් කැපිටල්ලකුරකින්. නමක්ලියනකොටත් අපි කැපිටල් ලකුරකින් ලියනවා සෙන්ටන්ස් එක ඉවර කරනකොට අපි තිතක් තියල නැවතීමේ තිත්ත තියලා අපි ෆල්ස්ටොප් එකක්. එකට ගෑනෙ ෆල් ටොප් එකක් තියලා සන්ටන්ස එක ඉවර කරනවා. පුංචි දේවල් පුංචි දුවල පුතාල හොඳට මතක තියයාගන්න ඕනේ. Nowචි as I told you when we Ri වීස්ටාර්් විත කැපිටල් letter Then when we write a name we have to write with a capital letter and at the end of the sentence we have to keep a full stop. නැවතීමේ ලකුණ තියලා අපි වාක්‍ය ඉවර කරා. Now we are going to practice once again. අපි තව සැරයක් මේ වාක්‍ය ලියන විදිහ නැවතලියලා පුරදුවමු. Start with the capital letter. සුමාල must rightන පුංචි දුවල පුතාල සුමාලි කියලියන් නෑනෙ පුතේ ටීචගෙ නමතමා සුමාලි ඕගොල්ලො ලියනවා ඕගොලුන්ගේ ලස්සන නම. ඔන්න සුමාලි කියලටීචලිව්වා ෆුල්ස්ටොප් එකක් තියල සෙන්ටන්ස එක වරකෙරුවා. IAM සුමාලි දැන් පුංචි දුවට පුතාට පේවානේ ද ලස්සනට ඉරිවල ගෑවිල අකුරුියලා තියෙන විදිහ. පපුංචිකාල ඉද ලම පුතේ හරියට අකරු ියන විදිහ ඉගෙන ගන්නඕන. You must learn to write properly the letters in the correct way touching the lines nicely. පසගේ තවසරයක් කපිලියමු. ි දගක පුතාගේ නම ලස්සනට මෙතැනින් ලියන් නෝනේ. ඔන්න වාක්‍යාවසන්කරා. තව එක සැරයක් අන්තිම පේලියේ. හරි විදිහට පුංචි දුවලපුතාලගේ නමලියන විදිහ ආපහු ඉගන ගනිමු. Iුමා because my I. You have to write your name. පුංචි දුවපුතාගේ ලස්සන නම, When Keep on practicing You can write nicely. පුංචි දුවල පුතාලට මේ ඉරි කීපයක්ම දීල තියෙන්නේ පුතේ නැවත නැවත ලියනකොට අකුරුත් ලස්සන වෙනවා. පුංචි දුවල පුතාලගේ නමේ ස්පල නමේ අකුරු ටික ඒවත් පුංචි දුවල පුතාලට හොඳට මතක හිටින නිසා. We have done this activity in your workbook. Now let's move on and see. What else we have to do? Make badge Right name ඔන්න පුතේ අපි දැන් අපි ඉන්ට්‍රඩියස් කරනකොට අපි නම කියන විදිහන මුලින්ම අප පීගෙන ගත්තේ හෙලෝ කියලා පිියඳුන්වලා දුන්නා ආත් අපි හෙලෝ කියලා අනිත් කෙනට උත්තර දුන්න. ඔන්න අපි නම කියලා පිවාදුුන් වලා දීපු නිසා අපිට ලස්සන බැජ්ජ් එකක් හදන්න පුළුවන්. වටිස බැජ්. පුංචි පුංචි දල පුතාලා අලුත්පන්තියකට ගිහාාම තැන් තුනවසරට අලුත්පන්තියට නයාවේ. එතකොට Tචට පුංචි දුවල පුතාලගේ නම් හැමෝගෙම මතක නෑනේ. එතකොට අපි ලස්සනට අපේ නමලියපු බැද්ජ එකක් ගහගෙන ගියොත්, Tීච ලසියෙන් අපි අඳුරගන්න පුළුවන් අපේ නම. When we go to a new class, Your teacher account't remember all the children's names. So you can have a badge over here, nice and beautiful with your Name. ඉතිං පුංචි දොලපුතාලට ලස්සන බැද්ජ එකක් මේ වගේ හදාගන්න පුළුවන් පුතේ. බලන්න පුංචි ලස්සන සමනලයකින්වා ලස්සන තටු දෙකක් තියෙනවා අඒ සමනලයට ඔගොලොන්ට මේ විදිහටම නෙමෙයි වෙන ලස්සන විදිකට මලක් වගේ ලස්සන තව වෙන මොනවා හරි සතෙක් විදිහට උගොලු කැමති දෙයක් ලස්සන තරුවක් ලස්සන වලාකුලාාකඒ වගේ දේවල්ල වනත් ලස්සනට මේ වගේ පාට කොලයකින් ඇඳලා ිදලපුතාලගේ නම ලියන්නඕනේ දැන් පොතේය අපිට දීලා තියෙනව ලස්සන නමක් අපිට පොතෙ තින්වාන යාළුවෙක් දසුනි කියලා නවදේ හැග වනස් ස්පියතිෆුල් නේම් දසුනි onන්ද බැජ්. කැ දසුනිිහැ ස්ටාටර්ඩ විත කැපිටල්ලට ඔන්න පුතේ ද අක කැපිටල් ඩී අකුරෙන් තමයි දසුනි කියන නම ලියලා ලස්සනට මේ බැද්ජික කරලා තියන්නේ. ිදල පුතාලටත් ලස්සන පාට් කොලේකින් මෙන්න මේ විදියට හදලා පිටිපස්සෙන් කටුවක් අමුණගෙන ලස්සනට බැඩ්ජ එක ඇගේ ගහන්න පුළුවන්. නේද. ඔන්න ආසක්‍රියාකාරකමක් පුංචි දල පුතාලට ලස්සනට එකතු වෙලා යාලුවත් එෙක්ක කරන්න පුළුවන්. You can make this beautiful and you can very on the uniform. දැන් පුතේ අපි බලමු අපි නම ඉගෙනගන්න, ෙර එක අපිට කියලදපු විදිහට අපි දැම්බලමු අපිට ඊළඟට මොනවාද ඉගෙන ගන්න තියන්නේ කියලපුතේ Let have talk ඔන්න පුංචි දලපුතාලගේ යාලුවත් එක් පටස් කරන්න පොඩිටවි එකක් ටීච කියල දෙවා ඇතිස්පිචච ඔන්න පුතේ අලුතෙෙන්ක් දැන් ඔගුොලු අලුත් පන්තියට ගිහාම ටීචත් අලුත්නේ එතකොට පුංි දුවල පුතාලගේ නම අනිවාරයෙන් මහනවනේ ීච ව to the new Classචටනෝෝ න ඔගුලුන්ගේ නම දන්නන්නේ නෑ. Socialොීල් ආ yourන ඔගුලුන්ගේ නම්මුකද කියලා ටීචාහනවා. දැන් ඔන්න ටීච මෙතනදි අහනුවමන්න ටීච ඉන්නවා මෙන්න පන්තියයින් නෝගොල්ලො ඉන්නවා. What yourන. පුේ හොටහගන්න වෝනේම් දැන්කේච මෙතනදී අහනදේ වෝනේම් දැන් පුංචි දුව පුතේ මේ වචනේ වස් කියලා කියන්නේ වඊස් කියන එක. වඊ කියන වචන දෙක කෙටි කරලා මෙතන අහනවා වත්ෝනේම් කියලා දැන් පුචි දුවල පුතාල ඉදිරියේදී හතර පහ හය හත වසරවලට යනකොට මේ වගේ වචන යෙදෙන විදිහ පුංචි දුවල පුතාලා ටිගෙන ගන්න පුළිවා ැන් මතක යාගන්න වත්ස් කියලා කියන්න පුතේ වඊ කියලා කියන එක.යෝ නම් ඔන්න ටීච හවා එකොට කොමට මගේ පුංචි දුව පුතා උත්තර දෙෙන්නේ දැන් ඔගොල්ල හොට දන්නවා කොමද කියන්නන්නේ අපි I දසුනි ඔන්න තීචගේ පන්තිය ඉන්න දසුනි ටීචට ලස්සනට උත්තර දෙෙනවා. අයිම් දසුනි I දසුනි කියන එක තමයි මේ අම් දසුනි කියලා මෙතන කියන්න පුතේ.නේම්? දසුනි ඔන්න දැන් මම දැන්ටචහනවා මගේ දුවල පුතා ලගෙන් ඕගොල්ලු උත්තර දෙන්න ඕනේ මට අපිට කියන පවි කියන වන්ස ඔන්නටීචානවා පුංචි දුවපුතා උත්තර දෙෙන ව veryරි good අයත්කමුද වරිග දැන් ඔන්න පුංචි දුවපුතා දන්නවා ඕගලන්ගේ නම්ම කියලා ඔගලංවා දුන්මලාදින විදිහ. කොනන දැන් අපිට මෙතන පුතේ අපේ යාලුවෝන්ගේ නම් ලියන්න කියලා කියලා තියනවා. දැන් ඔන්න පුංචි දුවපුතා ඕගලන්ගේ නම ලියන විදිහ ස්පෙලිස් අකුරු ටික ඕගලන්ග ෙනමේයකුරු ඒව ඉගෙනගන්නවා වගේම පුංචි දුවගේ පුතාගේ යාලු වගෙනම දැන් අපි අද යාලුව අලුත් දෙන්නෙක් හබුනානේ අපිට සුමාලි සහන්. එතකොට පුංචි දුවපුතා ඒගොළොන්ගේ නම ලියන විදිහත් ඉගෙන ගන්න ඕනේ අපේ නම විතරක් ලියන විදිහ ඉගෙනගෙන බෑපුතේ අපි අපේ අම්මගෙනම තාත්තගෙනම උගලොන්ගේ අක්කලා අයිියලාග ෙනම යාලුවන්ග ෙනම ඒ හැම එකක්ම ඉගෙන ගඩෝනේනො only your name you have to learn how to write the name of your friend when you have lots of friends must learn their Co friendsන ඔන්න අපිට යාලුවෝ එකයි දෙකයි තුන් දෙනෙක්ගෙ නම්ලියල අපිට මෙතන පුරුදු වෙන්න පුළුවන් ටීචට තියෙනවා තුන් දෙෙනෙක්ගෙ නම්ියන්න පුළුවන් මගේ පුංචි දල පුතාලටත් යාලුවන්ගේ නම් මෙන්න මේ විදිහට ියල පුරුදුවම අපි Letේ අද අළුතෙන් හම්පුුවවෙච්ච යාලුව දෙන්නගේ නම් අපි ලියමපුතේ ඔන්න පලවෙනි යාලවා සුමාලි පුංචි දුවපුතා මතකතියාගන්න කැපිටල් එක එකින් තමයි නමලියන්න පටන් ගන්නේ වා විත. ර න සුමාි කවුද අපේ අනිත්‍යලුව පුතේ හුයිසාෙක්දව සහන් ඔන්න අප අනිත්‍යලුව සහන් අපි යාගෙනමකිියමු පුතේ සහන් දැම් බලන්න සුමාලි සහන් දෙන්නගෙම නම් කැපිට ලකරුවලින් පටන් ගත්ත අපි මෙතනින් අපේ දසුනිිගෙන අමලියමු.නදනවි දසන ා වි කැපිටට I hope you can see දසු හැමවෙලම ලස්සනට අකුරුලිය අන්ඩිගෙන ගන්න පුතේ කලබලයක් නැතුව හමීට ලස්සනට දසුනි three names of your friends punchi dwala putalata o golonge yaluwange nam liyala me activity ekedi practice karanda puluwam nam liyena vidhi now children we have finished our first lesson unit 1 first lesson introducing yourself introducing myself ඔන්නපුේ අපි අපේ ුනිට වන්න එකේ පළවෙනි ලෙසන්න එක අපි අපිව ඉන්ට්‍රඩියවස් කරලා දෙන විදිහ නම පාවිච්චි කරන විදිහ අපි දැන් ඉගනගත්තා. අපි ඊළඟට පුතේ අපේ වයසර් අපේ ඉගනගන්න පන්තිය. ඒදේවල් කතා කරන්න අපිට ඕනේ ඉලක්කං. Number. Next we are going to learn Number. Why are we Learning Number. Now we Le. how to say our name we learned how to write our name next we have to say how old you are and in which class you are in e deka api so to tell the name of your class and how old you are you have to learn the numbers so we will meet Inනා Next Lesson Learning Numbers අපි ඉලක්කං ඉගෙනගන්න පාඩමෙන්ක් ආෙත් පුංචි දුවල පුතාලව හම්බ වෙනවා UNනි 1 එකේ දෙවනි පාඩමට.